දැන් ටෙලිවිෂන් කතු වැකිය. ටෙලිවිෂන් කතු වැකිය. දියවන්නාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අවුරුදු 40ක්ලු. ඒ කියන්නේ කොටුවේ ඉඳලා දියවන්නාවට ගෙනහිලා 40ක් පිරෙනවා. මේ බිල්ඩින් වලට තමයි ඉතින් මේ 40 පිරෙන්නේ. මේක ඇතුලේ ඉන්න අයට නම් අපට පේන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 150ක් 200ක් විතර පිරලා ඇති කියලයි. ඇත්තම කිව්වොත් මේ අර ඊජිප්තුවේ තියෙන මමි වගේ. මෙතන තමයි රටේ ව්‍යවස්ථාදායකය. මෙතනින් පසුගිය කාලෙම ඇත්තම කිව්වොත් වැඩක් උනේ නැහැ. මොකද විධායකයට සියල්ල යට වෙලා තියෙන්නේ. මෙතන ඉන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් වරප්‍රසාද අරගෙන ජීවත් වෙන අය. ජනතා ඡන්දයෙන් ගියාට ජනතාව ගැන මෙලෝ අවබෝධයක් රහක් නැති අය. මේ බලන්නකෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා ඡන්දයෙන් ගිය තවත් ජනතා නියෝජිතයෙකු අද කියපු කතාව. මීට පෙර SM චන්ද්‍රසේනත් මේ ජාතියෙම කතාවක් කිව්වා. කල්තර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවෙල්ගේ මේ කතාව අහන්නකෝ. ජනතාවට ටිකක් පරිතද කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම මේ අර්බුදය ජයගන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සියලු දෙනාම කැප කරන්න ඕනේ. උඩ ඉඳන් පල්ලෙහාට. තද කරගන්නලු පටි. මොන පටියද තද කරගන්න කියන්නේ? බෙල්ලට තොණ්ඩුව විතරයි තද කරගන්න ඉතිරි වෙලා තියෙන්නේ. තුන් වේලෙන් එක වේලයි දෙකයි කන්නේ. ඒකත් කනවා නෙමෙයි ජනතාව ලෙව කනවා. හාල් 280යි. සල්ලි තිබුණත් කිලෝ 5යි ලැබෙන්නේ. සීනි කිලෝව 280ත් පැනලා. පරිප්පු රුපියල් 600 පැනලා. පොල් ගෙඩි 120 පැනලා. ඖෂධ හිඟයි. මරණ මංචකෙන් බේරෙන්න ඕන බෙහෙත් පෙත්තත් නැහැ. පාන් ගෙඩිය නෙවෙයි පාන් පෙත්ත රුපියල් 25යි. බස් ගාස්තු වැඩි වුණා. අවම ගාස්තු 27යි. පෙට්‍රල් ඩීසල් වැඩි වුණේ රොකට් වේගෙන්. එළවලු මස් මාළු ගණන් බිත්තරයක් රුපියල් 25යි 30යි. ගෑස් සිලින්ඩරේ ගාන හපුවම ගෑස් සිලින්ඩරයක් බැඳගෙන ගඟේ මූදේ පනින්න හිතෙන්නේ. මේ යන විදිහට තව ටික දවසකින් කනවා තියා හිතා ගන්නවත් බැරි වේවි. විදුලි බිලයි ජල බිලයි වැඩි වුණාම විදුලි වයර් එකක් කපාගෙන තමයි ඉතින් මැරෙන්න වෙන්නේ. බන්දුලගේ සහන මල්ලත් එක්ක සතොසත් අවසන් ගමන් ගියා. කුණුවල ලුණු විකුණපු ටිකත් දැන් ඇත්තටම අද නැහැ. රාක්ක හිස්. අද සුපිරි වෙළඳ සැල්වල පවා රාක්ක හිස් වෙමින් තිබෙනවා. ගොවියා මහපාරට වැටුණා. රසායනික පොහොර තියා බීලා මැරෙන්න වසකුප්පියක්වත් හොයාගන්න නැහැ. හැබැයි මේ අයට තියෙන ප්‍රශ්නේ මොකක්ද? පාර්ලිමේන්තු ගියම ස්මෘතාව හැදෙනකන් ඇති වෙනකන් කන්න පුළුවන්. මාස් මාළු බිත්තර කකුලුව දැල්ලෝ ඉස්සු යක්කු විතරයි පිඟානේ නැත්තේ. මොකද ඒකට හරියන්නේ නැති වෙන්න හොරා කන යක්කෝ ඇතුලේ ඉන්න නිසා වෙන්නේ නැති. එක කාලයක් මත්පැන් පවා තිබුණා. නොබී මෙහෙමනම් බීලා කොහොමද හිටියේද කියලා වෙන්නේ නැති බාර් එක වැහුවේ. අපට කියන්න තියෙන්නේ මේ 225ටම එකම කතාවයි. අපේ අරක මේක පටිතද කරන්න එන්න එපා. තව තද කරගන්න පටියක් අපට ඉතුරු වෙලා නැහැ. පෙට්ටියට දාලා අන්තිම ඇණයක් ගහන්න තමයි දැන් තියෙන්නේ. දැන් තමුන් නැහැලගේ පටි තද කරමුද? පටි ගලවන විදිහ අප කියලා දෙන්නම්. ඊයේත් මතක් කළා. එක පුළුවන් නම් මේක කරන්න. පාර්ලිමේන්තු භෝජනාගාරයේ වහන්න. හොඳයි පුළුවන් නම් කරලා පෙන්නන්න. ඒ සල්ලි අවුරුද්දක් ඉතිරි කරන්න. ඊට පස්ව තමුන් නැහැලගේ වරප්‍රසාදවල පටි තද කරමුද? මුලින්ම තමුන් නැහැලට දුන්න කාර් පර්මිට් එකේ සල්ලි ආපහු දෙන්න මේ වෙලාවේ. පොඩි ගාණක්. රුපියල් කෝටි 2-3ක් කියන්නේ මොන ගාණක්ද තමුන් නැහැලට? ඊළඟට ඔය දුරකතන බිල්, ඉන්ධන බිල්, ලේකම්ලගේ ගාස්තු, ඔය සියලු මුදල් ආපසු දෙන්න. අවුරුද්දකට ගන්නේ නැතුව ඉන්න. වැඩි කාලයකට නෙමෙයි අවුරුද්දකට. හයිය තියෙනවා නම් මම විශ්‍රාම වැටුප ගන්නෙත් නැහැ. මට විශ්‍රාම වැටුප එපා කියලා ලියලා අත්සන් කරලා දෙන්න. ඒ විතරක් නෙමෙයි. මේක පුදුම රටක්. බලේ ඉන්නකන් හොරා කාලා පෙන්ෂන් යනවා. විශේෂයෙන් ජනාධිපතිවරුන්. එයාලා මලත් ඊට පස්සේ බිරින්දට නිල නිවසක්. මේ නිකන් නෙමෙයි කොළඹ හතෙන් හොඳේ නිල වාහන, ආරක්ෂකින්, විශ්‍රාම වැටුප්. මේ ඔක්කොම ගෙවන්න ඕනේ. මොනවා කළාටද මේ ජනාධිපතිවරුන්ගේ බිරින්දවරුන්ව නඩත්තු කරන්න ඕනේ? අනිත් එක පෙන්ෂන් ගියාට පස්සේ මේසා විශාල මුදලක් දීලා නඩත්තු කරන්න තරම් වටින යමක් කරපු ජනාධිපතිවරයෙක්ගේ නම කියන්නකෝ. එක්කෝ මේ කණ්ඩායමට පිස්සු නැත්තම් අපට පිස්සු. සමහර විශ්‍රාමගේ ජනාධිපතිවරු විතරක් නෙමෙයි. එයාලා මිය ගියාට පසුව බිරින්දෑවත් නඩත්තු කරන්න තරම් මේක ධනෙ තියෙන රටක්ද? ඒක අප කියන්නේ මේ පාර්ලිමේන්තුවත් එක්ක විශ්‍රාම යන අයත් එක්ක අප නාස්ති කරන මේ මහා ධනස්කන්ධේ වහම නතර කළ යුතුයි. 225ම එක තැනක හිටගන්නකෝ. අපට ඔය තරම් ආදරේ නම් අපේ පටි ගලවන්න තද කරන්න ඉස්සෙල්ලා තම තමන් සුවකැමැත්තෙන් තමන්ගෙම පටි තද කරගන්න. නැත්තම් තමුන් නැහැලගේ පටි
ජනතාව අතින් රෝල් වෙන දිනේ වැඩි ඈතක නැහැ. මැති අමතරතුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන්න ඕන. ඒගොල්ලෝ භුක්ති දිනන පොඩි මිනිහා මහපාරේ හැමදාම. භෝජනාගාරේ නම් මේව හදන්න ඕන. පොඩි මිනිහට කෑම එකක් කන්න ගියත් පය 500යි. ඒගොල්ලන්ට හොච්චෙමකට දෙන්නේ. සියලු සැප සම්පත් එක්ක. ඒව අනිවාර්යෙන් හැදෙන්න ඕන. 225 225 තමයි ඇත්තම කචල්. ඇත්තම 225 ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් 225ත් මාරු කරන්නම ඕන අනිවාර්යෙන්. මහජන සේවයක් කරනවා නම් එච්චර වරප්‍රසාද බලාපොරොත්තු වෙන්න බෑ. ඒක සාමාන්‍ය ජීවිතයකට ගහගන්න පුළුවන් පඩියක් දීලා ඔය ලොකු වරප්‍රසාද ඇත්තම කියන්නේ පාර්ලිමේන්තුවල ලොකු වැඩි. පාර්ලිමේන්තුවේ සැපහසුකම් වැඩි. තීරණ ගන්න ඔච්චර දෙයක් කරන්න ඕනේ නෑ. මේ ඉන්න කට්ටිය ඔක්කොම අයින් වෙන්න ඕනි මගේ අදහස. මේ මේ කට්ටිය එක නම් කරන්න බෑ කොහොමවත්. ඒගොල්ලන්ගේ සියලු වරප්‍රසාද නැති කළා ඒගොල්ලන් කැමැත්තෙන් කරන සේවයක් හැටියට ඒක කරනවා නම් මේ මේ රට දියුණු කරන්න කැමති කට්ටියක් ඉදිරියට එයි එතකොට. රටක දේශපාලනය කරන යම් කිසි පුද්ගලයෙක් එනවා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න. 225න් බහුතරයකට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වෙනවා. හරියන්නේ ඔක්කොම උරු. මුන්ට ඔක්කොම ඉල්ලන්න ඕනේ. මේ පැත්තට එනවා මේ පැත්තට එනවා අර පැත්තට වයින්නවා මේ පැත්තට වයින්නවා. එහෙන් කරනවා මෙහෙන් කරනවා. අයින්දක ජනතා දුක් විඳින්නේ. මේ ඇමතිමත් മന്ത്രിവരുടെ പടി സമ്പൂർണ്ണം നെതി കരണോണ മെന്താണത് ഹെത്തായ ഹെത്താഹത്ത വനക്കം മന്ത്രിവരെ കമതിവരെ കിസും വരപ്രസാദ കരകത്തിനെ മേ വരപ്രസാദ ദിനവണം മേ മഹജനതോടെ നികാന് കണ്ണപോലെ മേകളുടെ പെട്രോൾ ടിക ഡീസൽ ടിക ഗെവൽ കുളിയ ലൈറ്റ് ബിൽ വാട്ടർ ബിൽ ഒക്കെ നോമിനൽ സഭയൻ ഇതി മേക ഹരിമ അസാധാരണ വേടക്നെ മേകളോ മഹജനെ ഹദന്നനെ ഗെല മഹജനെ മാർഗേ ഇഗോള ഹദില ഇഗോള ഇഗോള പ്രകോടിപതിയ വെനോ മേ 225 കൊഹമത് നോടക്നെ മേ 225 അനിവാര്യം മേകളോ ദൊട്ട ദാണ്ടോനെ ദൊട്ട ദാല വിതരക്നെ മേ മേകളങ്ങ പിട്രട്ടോള വരതിന വത്കം ബെരകം ഒക്കെ കണ്ടോനെ മേകളോ വിഗനനെ අනිවාර්යෙන් මේගොල්ලන්ට කළ යුතුයි. මේගොල්ලෝ ජෙනුයින් කමක් නැහැ නේ මේ බොරුවට මහරජා කියලා. දැන් අද මහරජා මයිනා කියලා වැඩලා තියෙනවා. තමන්ගේ තත්ත්වය තමම තමයි මේව කරේ. ඉස්ලාම සාටකේ තියෙන සාපේ අයින් වෙන්න ඕනේ. අයියලා මල්ලිලා පවුලේ ඔක්කොමලා එකතු වෙලා මේ රට කනවා. 225 මේකයි.